channel ek subscribe karna de yalo innona subscribe karala support ekak denna api enandal lesson ekata yan honda adha sema yalo inna kiyala denna yanne me oala solo naththan lead parts em play karaddi lead guitar samanya kiyaddi sarala giyoth ema lead guitar waladi wala awashya na अत्यावश्यम टेक्निक सतर दस किलिए पल टेक्निक बलम हैमरॉन अंड पुल ऑफ एक बलम हैमरॉन की हैमरॉन की अभी वाल ओणम नोट प्ले प्ले वाल मोकारी नोट वाल वंगार नोट प्ले हैमरॉन की अभी हेम की दीटी मीटी गहन आगे अलग मीटी अरे प्ले ओणम फ्रेट अब हेमरों का पुलवा अभी तो मैंने मे फ्रेट हतन फ्रेट प्ले करना पस प्ले कर हतने ओम ओर हेमरों का पुलता हेमरों के लगे ओणम फ्रेट ठीक है अब नोट प्ले कर वादार इलाक नोट प्ले कर हेमरों के लिए इतकोट मेकर मैंने मे एक्सइज का पुलवा ओणम फ्रेट अभी दिन पसन फ्रेट इतना पसन फ्रेटे पड़ने गिल प्लाकार हाई फ्रेट वाला देवन आधार करना पट गहां मेरे ओम तीयांड तीबे बस एन हाँ अभी हेमर के वाटे तीन हेम का फ्रेट पसनी प्ले कर हाई दिन इतना ओकम वाला पुट दिग्ड का पलने दिल्ली हेमर फ्रेट आई प्ले कर हेमर ఈ బస్ వాడ కంట్లో పలవేనంగిల తుంగిని యాంగిల సంబంధ కరగిన పలనంగిల పసు ఫ్రెట్ ఎకం ప్లే కర్ల 7 వెని ఫ్రెట్ ఎకట ఒయిదరే హామరౌన్ కర్ ఆయి ప్లే కర్ల హామరౌన్ కర్ ఒయిదరే యాసల 7 యాంగిల తుదాయన కరన్న పులవ మొద మే యాంగిల్ టి ఒక్కమ అపి పొరుదు కరన్న ఓనే పలనంగిల ప్లే కర్ల యాసల ప్లే కర్న 8 వెని ఫ్రెట్ ఎక 7 యాంగిల్ 7 యాంగిల ఆధార కరగిన ఒయిదరే హామరౌన్ కర్ ప్లక్కరా హ్యామర్ ఆన్ కరా ఎసల 1 3 యాంగిల్ ఎసల పస్సని ఫ్రెట్ ప్లే కరా అత్తన ఫ్రెట్ తుంగి యాంగిల్ ఓయిదర ప్లక్కరా హ్యామర్ ఆన్ ఓయిదర పల యాంగిల్ అత్తన యాంగిల్ ఓయిదర వాలట దిగరమ యన్న పులువా హై వెని స్ట్రింగ్ ఎక వెనక ఇదిన్ ఓయో ఎక్సర్సైజ్ ఎకిన్ పటం గాన్న పులువా హ్యామర్ ఆన్ కిన ఇట పస్సే వాలట మే యాంగిల్ మారు గర్ల గాన్న పులువా అంటే దెవెన యాంగిల్ లెన్ వాలట प्ले कर देवन एंगल प्ले कर तुंगन एंगल हेमरॉन का
ඔයදින ඔයාලට ඇඟිලි මාරු කරගෙන ඔයාලට ඔයාලට ඒ එකම එක්සර්සයිස් එක ඔයාලට පොඩක් මොඩිෆයි කරගන්න පුළුවන්. පුල් ඔෆ් එකේදී වෙන්නේ ඔක අනිත් පැත්ත. ඔයාලා ප්ලේ කරන නෝට් එක නොකරි එතකොට ඊළඟට යන්න තියෙන නෝට් එක ඔයාලා අල්ලගෙන ඉන්න ඕනේ මේක ප්ලේ කරද්දිම. මොකද ඒකෙන් වෙන්නේ ඔයාලා ප්ලේ කරන් පස්සේ වම් අත තියෙන ඇඟිල්ල ඔය විදිහට ඕම කරනවා. ඒ කියන්නේ ඔයාලා මේ ඇඟිල්ල අර මෙහෙම කළා. ඒ කියන්නේ මෙහෙම නිකන් අතාරනා නෙවෙයි. ඔයාලා මෙන්න මේ සෙමි සර්කලක් විදිහට යනවා විදිහට නේ. ඕම කරා පොඩක් පුල් කරා ඊට පස්සේ ආයෙත් එතනටම ගෙනා ඔය විදිහට. ඔය විදිහට ලක් කරා ඔය විදිහට පුල් කරා ආයෙත් එතනටම ගෙනා. පොඩි සෙමි සර්කලක් විතර තමයි මේ ඇඟිල්ල යන්නේ. එතකොට පටන් ගන්න පුළුවන් පස්වෙනි පොසිෂන් එකේම දෙවෙනි ඇඟිල්ල තියන්න. එතකොට 6 වෙනි ෆෙට් එකේ ඊටසේ පළවෙනි ඇඟිල්ල ඔයාලා තද කරාම ඉන්න. එතකොට මේක ප්ලේ කරද්දි 6 වෙනි ෆෙට් එක ප්ලේ කරා. ඊට පස්සෙලා 6 වෙනි ෆෙට් එකේ ඔන්නම පුල් ඔෆ් එකට ගත්ත පස්වෙනි ෆෙට් එකට ඔය විදිහට ප්ලේ කරා පුල් ඔෆ් ප්ලේ කරා පුල් ඔෆ්. හරිද? ඊට පස්සෙලා අර විදිහම තමයි ඔයාලට ඉස්සෙල්ලා 3 වෙනි ඇඟිල්ල ඊළඟ මේ 7 වෙනි ෆෙට් එකේ තියලා ප්ලේ කරා. එතන ටාගට් නෝට් එකේ තියෙන පස්වෙනි ෆෙට් එකේ විතර. එතන මෙහෙම කරන්න බෑ. ඔය විතර බෑ. ඒ නෝට් එක ඔයාලා අල්ලන් ඉන්න ඕනේ. ඔයාලා යන්න තියෙන ටාගට් නෝට් එක. ඔය විතර. ඔය විතර. හරි. ඊයසලා හතර නැගිල්ලයි පහ නැගිල්ලයි සම්බන්ධ කරලා කරන්න ඕන. හරි. එතකොට මේ පළවෙනි string එකේ pull off කරද්දී හරිම ලේසි. මොකද strings යට මොනවත් නැහැ අපිට. හරි. එහෙනම් බය වෙන්න දෙන්නේ. නමුත් pull off වල තියෙන ලොකුම කේස් එක තමයි ඊළඟ මැද තියෙන strings වලට යද්දී. අපි දෙවෙනි string එක ගද්දී දැන් අපි play ගන්න අර වගේම පස්වෙනි fret එකේ ඔයාලා බලන ඇඟිල්ල තියලා target note එක දෙවෙනි ඇඟිල්ල ඊළඟ fret එකේ තියලා දෙවෙනි ඇඟිල්ල play කරාමම ඊයසලා ඔය විදියට. දැන් එතකොට මම බෝරඩ කරන්නේ මේ යට තියෙන strings මගේ පළවෙනි ඇඟිල්ල ආධාර කරගෙන mute කරගන්නවා මෙන්න මේ විදියට බලන්න පුළුවන්. මේ පේනවාද? පළවෙනි string එක සද්ද එන්නේ නැහැ. මම එතන වැදුනා. ඒ නිසා එන්නේ මේ වගේ mute techniques තමයි අනුගමනය කරන්න පුළුවන්. එතකොට මැද තියෙන strings play කරද්දී මේ techniques play කරා pull off play කරා pull off. ඊයසලා තුන් ඇඟිල්ල සම්බන්ධ කරගෙන play කරා pull off play කරා pull off. ඊයසලා හතර ඇඟිල්ල ඔය විදිහට උඩේ strings වලට ඒ විදිහම යන්න පුළුවන්. එතකොට දැන් හැමරම් පුලෝස් සෝම ඉගෙන ගත්තන් පස්සේ වෙන වෙනම ඔයාලට ඒ දෙක සම්බන්ධ කරලා මෙන්න මේ වගේ එකක් කරන්න පුළුවන්. අපි පස්සෙනි පොසිෂන් එකේම ගමු. පළවෙනි ඇඟිල්ලෙන් පස්සෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරාම කපාරා. ඊයසල හැමරම් කළා ඊළඟ ෆ්‍රෙට් එකට ඊනවසල එහෙම පුලෝස් එකක් ගන්නවා පළවෙනි ඇඟිල්ල තියෙන තැන. හරිනේ? බලන්නයි. පස්සෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරලා පළවෙනි ඇඟිල්ලෙන් ඊනවසල දෙවෙනි ඇඟිල්ලෙන් ඊළඟ ෆ්‍රෙට් එක හැමරොන් ඊටපස්සල එහෙමම පුලෝස්. හරිනේ? එතකොට ඔයාලගේ මේ උඩ තියෙන strings string වෙන එක නතර ගන්න ඔයාලට පුළුවන්. ඔයාලගේ දකුණු අත ආධාර කරගෙන ওই විදිහට ඒ strings ඔහම වහගෙන තියාගන්න පුළුවන්. එතකොට මේ වෙනවා. ඊයසල ආයෙත් ප්ලග් කරන්න පළවෙනි ඇඟිල්ල, එතන තුන්වෙනි ඇඟිල්ලෙන් hammer on කරා හත් වෙනි fret එක. ඊයසල ආයෙත් pull off එකක් එහෙම ගත්තා. ඊයසල පළවෙනි ඇඟිල්ල play කරා, හත් වෙනි ඇඟිල්ලෙන් හත් වෙනි fret එක play කරා, pull off එකක් කොම ගත්තා. ඊයසල ආයෙත් පස්සෙන් යන්න පුළුවන්. ওই විදිහට අනේ මම සම්පූර්ණ කළා වෙන නැක. පළවෙනි ඇඟිල්ලෙන් ප්ලග් කරා hammer on pull off. ඊට පස්සේ ආයෙත් ප්ලග් කරා hammer on pull off. ප්ලග් කරා hammer on pull off. ආපස්සටනවා ප්ලග් කරා. තර මේක ටයිම් එකට වල කරන්න පුළුවන් පොඩ්ඩක් පුරුදු නම් පස්සේ. හරි. ඊට පස්සේ ඔය වගේම ඔයාලට ඊළඟ strings වලට යන්න පුළුවන් මේ විදිහට. එතකොට ඊට පස්සේ එහෙම පුළුවන් නම් පස්සේ ඔයාලට වෙන එකපාරක් plug කරලා ඒක එක දිගටම ගෙනියන්න පුළුවන් මේ විදිහට. plug කරා hammer on pull off ඊට පස්සේ ඊළඟ ඇඟිල්ල pull off ඊළඟ ඇඟිල්ල hammer on pull off. ඔය විදිහට වම් අතින් විතරක් ඔයාලා ප්‍රැක්ටිස් කරන්න බෑ. ඔය විදිහට මේකේ ඔයාලට ඒ වගේ වේගයකට ගන්න පුළුවන් හොඳට ප්‍රැක්ටිස් කරන් පස්සේ. දැන් ඕක තමයි හැමෝම පුලෝ සම්බන්ධයෙන් තියෙන එක. ඊට පස්සේ ටෙක්නික් එක තමයි මම කිව්වේ ස්ලයිඩ්ස්. ස්ලයිඩ්ස් හරීම වැදගත්. ගොඩක් වෙලාවට යූස් කරනවා. ගොඩක් වෙලාවට කියන හැම වෙලාවෙම යූස් වෙනවා.
ස්ලයිඩ් එකක් කියන්නේ ඔයාලා නෝට් එක ප්ලේ කරලා අදාළ ටාගට් නෝට් එකට ඔයාලා ස්ලයිඩ් එකක් මාර්ගේ ඔය වගේ කියන එක. ඔතනම ටෙක්නික් එක. දැන් මෙහෙම. ඒතකොට ඔක ඔයනියන් නේ කැඳ බිව් වගේ ඉන්න බෑ. ඔයගේ නෑ ඒක හරියන්නේ නෑ. හරි ඒතර ඔයාලා ඇකියුරස් එක තියෙන්න ඕනේ නේ එකක්. අනිත් එක ඒක හරි ස්මූත් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ ෆ්‍රෙට් වල වැඩි වැඩි වගේ ඔය වගේ යන්නේ නෑ. හරිද? මෙන්න මේ වගේ. පේනවා. හරි. ඒතර ස්ලයිඩ් එක වලම මේ වගේ දෙකකින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔයාලගේ ගන්න පළවෙනි ඇඟිල්ල පළවෙනිල ඕනම් ෆ්‍රෙට් එකක් ඔයාලට ගන්න පුළුවන්. අපි ගමු පස්වෙනි පොසිෂන් එකේම පළවෙනි ස්ට්‍රින් එක ඔය විදිහට ප්ලේ කරා. ඔයාලා ඊළඟ ෆ්‍රෙට් එකට එන්න. ඔය විදිහට. හරි. ඊට පස්සේ දෙවෙනි ඇඟිල්ලෙන් ඒ ස්ලයිඩ් එකම ගන්න පස්වෙනි ෆ්‍රෙට් එකේ ඉඳන් හයවෙනි ෆ්‍රෙට් එකට. එද තුන්වෙනි ඇඟිල්ල. හතරවෙනි ඇඟිල්ල. හරි. ඊට පස්සෙල ඔයාලා යන්න ෆ්‍රෙට්ස් දෙකක් ඉස්සරහට ස්ලයිඩ් කරන්න පස්වෙනි ෆ්‍රෙට් එකේ ඉඳන්. ඉස්සලා දෙවෙනි ඇඟිල්ල. තුන්වෙනි ඇඟිල්ල. හතරවෙනි ඇඟිල්ල. ඊළඟට ලොයි දිර පුළුවන් ෆ්‍රෙට්ස් තුනක් ඉස්සරහට යන්න. හරිද? ඔය විදිහට යන්න බලන්න දිගටම. ඔය වගේම අනිත් ස්ට්‍රින්ග්ස් වලත් ඔයා කරලා බලන්න. ඒ වගේ එක ෆ්‍රෙට් එකකින් යන්න ඊළඟ ෆ්‍රෙට් එකට. ඔය විදිහට. ඇඟිලි මාරු කරලා ගන්න. මොකද අපි ස්ලයිඩ් එක අපිට කියන්න බෑ මොන ඇඟිල්ලෙන් දෙන්නේ කියලා. අපි ප්ලේ කරන අවස්ථාව අනුව තමයි ඒක වෙන්නේ. ඒ නිසා අපේ ඇඟිලි ටික ඔක්කොම රෙඩි කරලා තිබෙන පස්සේ අපිට ඕනම එකක් ගොඩ දා ගන්න පුළුවන්. ඒ නිසා එකක් එක ඇඟිල්ල ප්‍රැක්ටිස් කරනවා. ඇඟිලි ටික ඔක්කොම ප්‍රැක්ටිස් ගන්න. එතකොට ඔය විදිහට. ඒතර ඕනම ෆ්‍රෙට් එකෙන් යන්න පුළුවන්. තුන්වෙනි ඇඟිල්ලෙන් දෙවෙනි ඇඟිල්ලෙන් ෆ්‍රෙට්ස් දෙක ෆ්‍රෙට්ස් තුනක් නැත්නම් සමහරක් නෝට්ස් තියෙනවා මේ මේ දෙවෙනි එකේ ඉඳන් මෙතන අපි ගත්තොත් හොටෙල් කැලිෆෝනියාගේ සෝල් එක පටන් ගද්දි මාළට ස්ලයිඩ් එකක් තියෙනවා දෙවෙනි ෆ්‍රෙට්ෙන්ද දෙවෙනි ෆ්‍රෙට්ෙන්ද ඕම එනවා 11 වෙනි ෆ්‍රෙට් එකට එනකන් ස්ලයිඩ් එකක් එනවා එහෙනම් මාළට මතකනේ මම කරා ඒ ලෙසන් එක. ඉතින් ඒ නිසා ස්ලයිඩ් කියන එක හරිම වැදගත්. ඒ නිසා පොඩ්ඩක් ඇහිඩ මිනිග බලන්න. ඊට පස්සේ අපිට ඇහෙන්න තියෙනවා මේ ප්‍රී ස්ලයිඩ්. ඔව් ප්‍රී ස්ලයිඩ් කියලා. ඒකෙන් කරන්නේ අපි ස්ලයිඩ් උඩට යන්නේ. ඒක යටර එන එක. ඒක මේ විදිහට කොහොම ගියා කරා ෆ්‍රෙට් එකකින් පටන් ගන්න දෙවෙනි ඇඟිල්ල. ඒකෙම අනිත් පැත්ත ගන්න. යසලා පළවෙනි ඇඟිල්ල ෆ්‍රෙට් දෙක යන පස්සට. මුලින්ම හිමීට කරන්න අවුලන්නේ. යසලා ඒකේ ඇකියුරසි එක ආපස්සෙ හිමීට වේග වැඩි කරන මේ විදිහට. ඔය විදිහට. හරිනේ. එතකොට ස්ලයිඩ් එකේ ඉස්සරහට යන එකයි පස්සට යන එකයි. ඊට පස්සේ ටෙක්නික් එක මං කිය විබ්‍රාටෝ කියලා අතිශය වැදගත්. අතිශය වැදගත්. ඉතින් විබ්‍රාටෝ කියන්නේ නිකන් ඔය සින්දු අපි කියද්දිත් නියන් අර නෑ වෙන වේව්ස් එනවා කියන්නේ අන්න ඒකට තමයි විබ්‍රාටෝ කියන්නේ. එතකොට වැම්පි බාරයක් තියෙනවා ඒකෙනුත් කරන්නේ ඒකම තමයි. අර පොඩ වෙවුල්න ගතියක් වගේ ඉන්න නෝට් එක අන්න ඒක. මෙන්න මේ විදිහට. ඔය ඇහෙනවදනේ? එතකොට මේ විබ්‍රාටෝ වර්ග ගොඩාක් තියෙනවා. මම සාමාන්‍යයෙන් විදිහම කියලා දෙන්නවා කට ට්‍රිපල් එක ප්ලේ කරන්න පුළුවන්. මේ ඒකෙදි වෙන්නේ ඔයාලගේ අත තියෙන්න ඕනේ හරි විදිහට. ඒ කියන්නේ මේ අත නිකන් කැඳ බිවෝ ගියා ඇති කේස් එක. එහෙම තියාගන්න බෑ. හරිද? මේ මෙන්න මේ විදිහට වඩා පොඩක් මම කරන්නේ මේ තම් එක මේ පොඩක් මේව කරලා ලොක්ඩවුන් එකක් නෑ. ලොක්ඩවුන් නෙමෙයි. ලොක් කරගන්නවා වගේක් කරනවා මෙන්න මේ විදිහට. හරිද? එතකොට මේ විබ්‍රේටෝ එක කරද්දී සාමාන්‍යයෙන් ගොඩක් කරාට මම අනිත් ඇඟිල්ලෙන් පොඩි උදවක් ගන්නවා. ඒ කියන්නේ අපි තුන්වෙනි ඇඟිල්ල දැන් මම ගොඩක් කරාට විබ්‍රේටෝ එන හැබැයි අනිත් ඇඟිලි වල ඔය විදිහට කරනවා. එතකොට ගොඩක් වෙලාවට වෙන්නේ විබ්‍රේටෝ කරද්දී මේ අනිත් ස්ට්‍රින්ග්ස් වල සද්ද යන ගන්නවා විශේෂයෙන් ડિස්ටෝෂන් ටෝන් එකේම දාලා තියෙද්දී. ඒ නිසා ඔයාලා හරි වැදගත් මේ මොකක්hari ඇඟිල්ලකින් මේ අනිත් දැන් අපි දැන් දෙවෙනි ඇඟිල්ල මේ වගේ අදින් පළවෙනි ඇඟිල්ල මේ පොඩක් අනිත් ස්ට්‍රින්ග්ස් වද්දගෙන තියාගන්න එක පොඩක් ඇඟට සැපයි. ඇඟට ගුණයි. ඔය විදිහට පේනවා. අත්‍තර විබ්‍රේටෝ එකේදී ඔයාලා ප්‍රැක්ටිස් කරන ප්‍රමාණය මේ විදිහට. පළවෙනි ඇඟිල්ල අරගෙන මොන ෆ්‍රෙට් එකක් ගන්න අරගෙන ඔය විදිහට මේ තම් එක පොඩ පොඩ වට කරලා අරගෙන මේ විදිහට අරගෙන ඔයාලගේ මේ රිස් මැනික් කටුව කියන්නේ මැනික් කටුව තමයි මේ විදිහට යන්නේ. හරිද? නැත්තම් නිකන් මේ නියන් හිමිම කර නැද්ද? මෙන්න මේ විදිහට ඔයාලා ප්ලේ කරා මොකක් හරි ෆ්‍රෙට් එක එසල පොඩක් උඩට ගත්තා එතනට ගෙනාවා. නැත්තම් හිම නෙවෙයි උඩට අරගෙන ආය පල්ලෙහාට කොහොම යන්න එපා. ඒ හරිද? නැත්තම් ප්ලේ කරා පල්ලෙහාට ගියා. පල්ලෙහාට ගියා ආයෙත් එතනට ආවා.
ඔය ඔක්කොම හරිය නැහැ කේක් විදියට කේක් කට්ටිය විබ්‍රටෝ කරනවා ඕනම විදියට එක්ක උඩට ගියා පල්ල එතනටම ආව නැත්නම් ප්ලේ කරා පල්ලයට ගියා එතනට ආව ඒක දිගටම කරන්න පොඩ්ඩක් ඔය විදියට මේ රිස්ට් මේ මේ රිස්ට් එක තමයි ඔය විදියට යන්න ඕනේ මේ මොමන්ට් එක හදා ගන්න ඊළඟට දෙවෙනි ඇඟිල්ලෙන් කරා දෙවෙනි ඇඟිල්ල කරද්දී බොහෝ දුරට මම පළවෙනි ඇඟිල්ල මම කිව්වනේ අනිත් ස්ට්‍රින්ග්ස් මේවා නැතුව එතකොට අනිත් පළවෙනි ඇඟිල්ල මේවා කරද්දී මම මගේ දකුණු අතින් අනේ උඩ තියෙන ස්ට්‍රින්ග්ස් කවර් කර ගන්නවා එතකොට මගේ යට තියෙන ස්ට්‍රින්ග්ස් මොන හරි තියෙනවනම් මම පළවෙනි ඇඟිල්ලෙන්ම ගාවගෙන තියා ගන්නවා මේ අනිත් ස්ට්‍රින්ග්ස් අනවශ්‍ය ස්ට්‍රින්ග්ස් ඇහෙන්නේ නැති වෙන්න දෙවෙනි ඇඟිල්ල ඊළඟට තුන්වෙනි ඇඟිල්ල ඊමීට ගන්න මුලින් ඔක් කාලයක් යනවා දෙන්න හතර ඇඟිල්ල නම් ගොඩක් දුරට විබ්‍රටෝ මගේ නම් වෙන්නේ නැහැ හැබැයි වෙන අවස්ථාවක් තියෙන නිසා හතර ඇඟිල්ල පොඩ්ඩක් පුරුදු වෙන්න ඇඟිලි ඔක්කොම පුරුදු කරලා තිබ්බොත් වැඩේ හරි ඉතින් ඕන 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 මගුලක් එතකොට කරගන්න පුළුවන් අපිට හරිද එතකොට විබ්‍රටෝ සාමාන්‍යයෙන් ඕක තමයි හරිද නමුත් අපිට විබ්‍රටෝ අනිත් ප්ලේස් ලා පොඩ්ඩක් බලද්දි එක එක විදිහ මේ ඩේ නම් වෙනස් විදිහට කරන්න මේ වා දකින්න පුළුවන් සමාක් කට්ටිය තියෙන මෙහෙම තම එක පොඩ්ඩක් මේවා ගල් වෙලා යට තියලා ඉවරලා ඕම් ප්ලේ ගල් වෙලා පල්ලෙහාට අදිනවා එතනට ගිනවා පල්ලෙහාට අදිනවා එතනට ගියත් ඔය විදිහට ඒ මෙහෙමයි අපි විබ්‍රටෝ කරන එක අර ඒ ඇන්ගල් එක අනම්මන සිලෙක්ට් කරන්නේ අවස්ථා අනු සින්දුයි හරිද ඒ නිසා මම කියන්නේ මම මේ පොඩ්ඩක් ඔයාලට කියන්නේ මූලික දැනුම දෙන්නේ නමුත් මෙතනින් එහාට ගොඩාක් YouTube එකේ තව වීඩියෝස් තියෙනවා මේ අනිත් කට්ටිය කරපු මේ මේ පිටරට කට්ටිය කරපු තියෙනවා ඒ නිසා ඒව වැඩිදුර ඉගෙන ගන්න ආස කට්ටිය එතනින් ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් මේ වද මම මේ මූලික දැනුමක් ඔයාලට දෙන්නේ මේ ටෙක්නික්ස් ගැන ඉතින් ඔය විදිහට විබ්‍රටෝ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් විබ්‍රටෝගේ වේගය ඒක සින්දු අනුව තමයි. සමහර කරට ඔයගේ හිමීට කරනවා ඒ සින්දු අනුව නිකන් ලස්සන යන හිමීට පාඩු වෙන සින්දු වෙන නම් ඔය විදිහට පොඩි එකක් කරන්නේ. එතකොට සමහර කරට අපිට ඔය විදිහට අපි දැන් හાર્ඩ් රොක් ගණමණ ගහද්දී ACDC ලා සින්දු එකම ගහද්දී ආගේ විබ්‍රටෝ හරි ඒ කියන්නේ ස්පීඩ් යනවා නේ. ඔය විදිහට අර බෙවුරුනා වගේ. හරිද? ඒ නිසා එකම සිද්ධාන්තය තමයි. නමුත් ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඒක හිමීට අත හැදෙනකම් හොඳයි ඊට පස්සේ අපි බලමු බෙන්ඩින් බෙන්ඩින් කියන්නේ පොඩ්ඩක් අමාරු දෙයක් ඉගෙන ගන්න නමුත් ප්‍රැක්ටිස් කරලා බැරි වෙන්නේ නැහැ හරිද එතකොට බෙන්ඩින් වලත් මම අර අත අර විදිහට මම තියාගන්නේ මොකද බෙන්ඩින් වලදී ඔයාලට පොඩ්ඩක් ජවයක්ද කියන්නේ පොඩ්ඩක් ඔයාලට මේ මොකක්ද ඒ කියන්නේ ඔයාලගේ ඔයාලා පොඩ්ඩක් පවර් එකක් දෙන්න ඕනේ හරිද එතකොට පොඩි ගැම්මක් කරන් තමයි පොඩ මේව ගන්න නැත්තේ. එතකොට මේ පළවෙනි ඇඟිල්ල විතරක් බෙන් කරද්දි හරි අමාරුයි. බොහෝ දුරට අපි බෙන් කරද්දි බෙන් කරන්න මේ තුන්වෙනි ඇඟිල්ලෙන් තමයි අනිත් ඇඟිලි දෙක අපි උපයෝග කරගන්න උදව්වක් වෙන්නේ. ඒකට පොඩ උඩට යන්න. හරිද ඔය විදිහට. බෙන් කරනවා කියන්නේ අපි මොකක් හරි ටාගට් නෝට් එකක් තියෙනවා. අපි එතනට මේ ටෝන් එකක් දුර ඉඳන් හරි නැත්නම් සෙමි ටෝන් එකක දුර ඉඳන් හරි අපි බෙන් කරන එක තමයි කරන්නේ. තර මේකෙදි හරි වැදගත් ඔයාලගේ කන පාවිච්චි කරන එක මොකද බෙන් කරද්දී මේ නෝට් එකට අදාළ නෝට් පිච් එකට ඔයාලා බෙන් කරන්න ඕනේ පිච් එකට බෙන් කරන්නේ නැත්නම් පට්ට අජූතයි හරිද දැන් බලන්න ඒතර මම හොඳම ක්‍රමය තමයි ඔයාලා මුලින්ම බෙන් කරන් ඉගෙන ගන්න. ඒ කියන්නේ ඒක ඉගෙන ගන්නත් කලින් මේ විදිහට අත එහෙම තියාගත්තා ඔය විදිහට ඇසලා ඔම් තියාත්තා ඔම් ප්ලග් කරා ඊට ඇසලා මේ ඇඟිලි දෙන පොඩ උදව්වක් අරගෙන ඔය විදිහට උඩටම පොඩක් ගන්න හරිද ඔය විදිහට ආදා ඒක තැන් තැන් වල පොඩක් කළ බා. බෝල් වල කනේ පළවෙනි ඇඟිල්ලම පොඩක් ෆ්ලැට් කර ගන්නවා මේ එකක් බෙන් කරද්දී අර අනිත් අර අනවශ්‍ය ස්ට්‍රින්ග්ස් වල සද්ද ඇහෙන්නේ නැති වෙනවා. දෙවෙනි ඇඟිල්ලෙන් කරන්න පුළුවන්. පළවෙනි ඇඟිල්ලෙන් කරද්දී පොඩ අමාරු. නමුත් කරන අවස්ථා තියෙනවා. මේ හතරවෙනි ඇඟිල්ල නම් බෝල් වලට බෙන් වෙන්නෙම නැහැ. හරිද? ඒ නිසා මම දන්නා එක අනිත් කට්ටිය යූස් කරන කට්ටිය තියෙනවා. ඒනොන මම පර්සනලි මම හතරවෙනි ඇඟිල්ල යූස් කරන්නේ බෙන් කරන්න. ගොඩක් වෙලාවට හරිද එතකොට ඒ විදිහට පොඩ්ඩක් ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඊට පස්සේ ඔයාලා හරි බෙන්ඩින් ඔන එක්සර්සයිස් එකක් ඔන කරන්න පුළුවන් ඒ කියන්නේ බෙන්ඩින් කියන්නේ ඔයාලා නෝට් එකකට යන්න ඕනේ මොකක් හරි හරිද ටාගට් නෝට් එකකට එතකොට ඔයාලා නෝට් ටැප් ප්ලේ කරන්න ඕම නෝට් ටැප් ප්ලේ කරලා ෆ්‍රෙට්ස් දෙකක් පස්සට යන්න හරිද ඊට පස්සේ ඔයාලා බෙන්ඩ් කරන්නේ මෙන්න මේ සද්ද ගන්න මෙන්න මේ විදිහට ආ ඔය සද්ද යවන එතනට ඒ දැක්කනේ සද්ද එනකන් ඔයාලා බෙන් කරන්න ඕනේ මෙතනද අපිට කියනවා ටෝන් එකක් අපි බෙන් කරනවා කියලා. ඒතර මේක තමයි ටාගට් නෝට් එක
ෆ්‍රෙට්ස් දෙකක් පස්සර ගියා ඒ නෝට් එක සමාන කරන්න මම බෙන්ඩ් කරා ඒතර කන පොඩ්ඩක් ඔයාලගේ තියෙන්න ඕනේ හරිද කන නැත්තම් මේක හරිය අමාරු නැත්තම් මෙන්න මෙහෙම නෝට් එක ප්ලේ කරලා ඔහම ගියොත් එම් මම අහගන්න ඔබ ටාගට් නෝට් එක ආ දැන් උඩ වැඩි පිච් එක උඩ වැඩි ඒතර බෙන්ඩ් කරා වැඩි ඔන්න ආයතේ නෝට් එක ආ දැන් මදි බෙන්ඩලා ඒ නිසා හරියට ඒ නෝට් එක ප්ලේ ඒ පිච් එක කරනකම් ඔය විදිහට බෙන්ඩ් කරා प्रैक्टिस विशेष उपयोग पटांग ඇසලා අපි මෙතනට normal ගේනවා මේක. ඔව් අර මේ note එක මෙහෙම bend කරගෙන හිටියා. ඇසලා play කරා ඉඳලා පල්ලට දානවා. අනෝ බලන්න. ඔක තමයි pre bending කියන්නේ. හරිද? ඒතර මේක bending. ඇසලා pre bending කියන්නේ. ඔව්. bending pre bending. අනේ එතකොට ওই ටික තමයි. ඔය ටෙක්නික්ස් ටික ඔයාලා දන්නවනම් ගොඩක් දුරට ඔයාලගේ මේ සෝලෝස් ලස්සන කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය ප්ලේ කරද්දී ඔන් ද ප්ලේස් වල ප්ලේ කරද්දී නැත්නම් ජෙනුයින් ප්ලේස් වල ප්ලේ කරද්දී ඔය ටෙක්නික්ස් තමයි ඔයාලට ඇහෙන නිසා තමයි මේක පොඩ්ඩක් මේ පාට් එක ලස්සන. දැන් මෙන්න මේ වගේ පාට් එකක් ඔනම් ප්ලේ කරා කියන්න. ඕකමඩ ප්ලේ කරනවා මේ විදිහට. විබ්‍රාටෝ ගැන කතා කරා ඊට පස්සේ ලා ආ බෙන්ඩින් 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 ඔය අපිට ප්ලේ කරනවා මේ විදිහට
slide. Vibrato. අදසෙ ගොඩක් දයක් ඉගෙන ගන්න නැති කියලා. ඉතින් මම මේ පොඩි උදාහරණයක් පෙන්වුවේ. ඉතින් මේ වගේ දේවල් ඉගෙන ගත්තාන් පස්සේ මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. මම මේ පොඩක් මේ රිලැක්ස් වෙන්න නැතුව පොඩි බෑකින් ට්‍රැක් එකක් දැම්මද YouTube එකෙන්. එහෙමම ඉම්ප්‍රොයිස් කරා. හරිද? ඉම්ප්‍රොයිස් කරද්දී නැත්තම් normal part එක වුණත් ඔයාලා මේ දේවල් තමයි apply කරන්නේ. මේ දේවල් කරලා තමයි ලස්සන කරන්නේ. තව මීට වැඩිය තව තියෙනවා techniques. මම මේ කිව්වා දවසේ ප්‍රධාන මේ ටික දැනගන්නම ඕනේ. හරිද? ඒ නිසා තමයි මේ ප්‍රධාන හතර මම අදන් ඔයගට්ටිට පොඩි මූලික ධර්මයක් දුන්නේ. මම කලින් කිව්වාගේ YouTube එකේ සැරසරන්න Google එකේ සැරසරන්න තවතරතුරු මේ ගැන මේව කරන්න තව තවත් ඉගෙන ගන්න මේ සම්බන්ධයෙන් ඉතින් මම හිතනවා අද පාඩමේ මොහරි දෙයක් ඔකටේ ලබා ගන්න නැති කියලා වීඩියෝ එක නම් ලයික් බාරක් දාලා ෂෙයා කරන්න පුළුවන් මොහරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අපි එනම් මේ වගේ තවත් ලෙසන් එකකින් හම්බෙමු එදගම් හැමෝටම ජය වේවා